පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුමතක්ගත් යතිවරයකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව මහරහතුන් වැඩිමඟ ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිරස FM පන්සිල් මලුවේ අද මේ විශේෂ දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේ වෙසක් සමය තුල මේ වෙසක් සතිය තුල බෞද්ධයන් වන අප ජීවිතයට එක් කරගත යුතු ශ්‍රේෂ්ඨතම ධර්මතාවයක් පිළිබඳව ඔබ වහන්සේ අපට සිහිපත් කරනවා ඒ ධර්මතාවය කුමක්ද ස්වාමින් වහන්ස දැන් ඕනා ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් හැටියට විමසුවේ මේ වෙසක් සතිය තුල බෞද්ධ ජනතාව හැටියට මේ උතුම් සද්ධර්මයේ ලෞතර බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල ඉඳගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳගෙන අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මය කුමක්ද කියන කාරණයයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන්නා වූ මේ උතුම් සතිය තුල බෞද්ධ ජනතාව ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකයේ සැතපීලා මහා සංඝරත්නයේට ඒ වගේම මේ සියලු ලෝක ධාත්වයේ සත්වෙන්ට දේශනා කරන්නා වූ අවසාන අවවාදයේ අර්ථයයි නෝනා මොකද්ද අවසාන අවවාදයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි එතකොට බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේ තුන් ලෝක ධාතුවේ සියලුම සත්වෙන්ට නිවන් මාර්ගය කියලා දීලා අවසාන පිරිනිවන් මංචකයේ සැතපීලා පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක ධාතුවටම දේශනා කරන අවසාන අවවාදයයි පිංගතුනි මේ වෙසක් සතියේ අපේ ජීවිතයට එකතු කරගත්තු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ. ඒතරේ මොකද්ද මේ ශ්‍රේෂ්ඨම ධර්මතාවය බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට සියලු සංස්කාරයෝ කියලා කුමක්ද කියන්නේ මේ සෑම කුසල් සංස්කාරයක්ම මේ සෑම අකුසල් සංස්කාරයක්ම නිරේතුරුවම විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා මහණෙනි. අනිත්‍ය වෙන සංස්කාරයන්ට ඔබ බැඳුනොත් ඒ අනිත්‍ය වෙන සංස්කාරයන් නිසාම ඔබ නැවත 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 දුක නැත්තම් භවය සකස් කරගන්නවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඇසුරු සැනක්වත් මේ භවය මේ ලෝකය ප්‍රාර්ථනා කරන්න එපායි කියලා. එහෙනම් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේසා දීර්ඝ භව ගමනක් පසු කරගෙන ඇවිල්ලා මේසා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේසා ලෝකයාට මහා අපරිමිත සේවයක් කරලා අවසානයේ ඇස් දෙක පියවිලා නිවි යන අවසාන වචනේ හිටියට අපිට දේශනා කළේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙමනම් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි අවංකවම සද්ධාව ඇති කරගත්තා වෙන්නේ පිංගතුණි ලෞතර බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා වූ අවසාන ඉල්ලීම ඉටිකොලොත් කියන කාරණය තුනයි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. එනිසා ඔබ මේ උතුම් වෙසක් සතියේදී ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළ අහන්න අවංකවම ඔබේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදයේ ජීවිතය තුලින් දරාගත් කෙනෙක්ද කියලා. එතකොට ඒ අවසාන අවවාදේ අපි තවම ජීවිතය තුලින් දරාගෙන නැත්නම් ඒ අවසාන අවවාදයට අදාළව අපේ සිතුවිලි අපි සකස් කරගෙන නැත්නම් ඒ කියන්නේ පින්වතුනි අපි තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකව ශ්‍රද්ධාව සකස් කරගත්තේ නැහැ කියන කාරණය. ඒ නිසා නිරේතුරුවම ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදයේ තුල ඔබ ජීවත් වෙනවාද කියන කාරණය නුවණින් දකින්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට සංස්කාරයෝ කියලා කිව්වේ මොකද්ද? මේ සෑම කුසල් සංස්කාරයක්ම ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් වෙහෙසෙනවා, වේසිලා හරිහම්බ කරනවා, ධනෙ හොයනවා. ඒ ධනෙ හොයලා ඔබලා ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරනවා, ලක්ෂ ගණන් වියදම් කරලා සීල ව්‍යාපාර කරනවා, සද්ධර්ම දේශනාවන් සිද්ධ කරනවා,
මේ සෑම දෙයක් තුලින්ම රැස් වෙන්නා වූ කුසල් සංස්කාර විපාක දීලා අනිත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අකුසල් සංස්කාරයන් නිසා අපි කොච්චර අකුසල් රැස් කළත් ඒ සෑම අකුසල් සංස්කාරයක්මත් විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනිත්‍ය භාවයට පත් වෙන්නා වූ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මොකද මේ සංස්කාරයන් සංසාරයක් පුරාවට ඔබවත් මමවත් අප්‍රමාණව අපිව රවට්ටලා තියෙනවා. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නෝ මේ මැරමින් ඉපදෙමින් ආපු මේ භව ගමනේදී ඔබත් මමත් කල්ප ගණන් දිව්‍යතල බ්‍රහ්මතල මනුස්සතල කියන මේ සුගතියේ සැප විඳලා තියෙනවා. ඒ වගේම ඔබත් මමත් කල්ප ගණන් ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරය සතර පායට වැටිලා කල්ප ගණන් ගින්දරත් යෝධියත් පුන්නක්කුත් තනකොලත් සෙමත් සොටුත් සමග ජීවත් වෙලා තිනවා. එහෙනම් බලන්න සංස්කාරයන් විසින් පිංගතුනේ මේසා දීර්ඝ දුකක් මේසා දීර්ඝ සැපක් සකස් කරමින් භවයේ මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව අපි වරන් ඇවිල්ලා තිනවා. එහෙනම් මේ සංසාරේ පටිච්ච සමුප්පන්නව සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් අපිට එන්න සිද්ධ වුණේ මෙතනින් තව ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ එකම එක කාරණයක් නොදන්නා නිසා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ එකම එක කාරණය තමයි මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය අපි දකින්නේ. ඒ නිසා මානෙනි මේ සංස්කාරයන් ඔබලාව රවට්ටලා තිනවා. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ සංස්කාරයන්ට රැවටීම නිසා මේසා දුක්ඛන්දරාවක් ඔබ විඳලා තිනවා. ඒ නිසා නිරේතුරුව මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය නැමැති මජික්කරුවා හඳුනගන්න. මේ විඥානීය නැමැති මජික්කරුවා සංස්කාර හේතුවෙන්ම සකස් වෙලා නිරේතුරුව පිංගතුණි සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමවත් මේ භවයේ මේසා දුරක් අරන් ඇවිල්ලා තිනවා. එනිසා නිරේතුරුව මේ මොහොතේ මේ උතුම් වෙසක් සතියක් සමරන මොහොතේ පින්වතුල්ලා වෙසක් කූඩුවක් හදලා සතුටු වෙනවා වගේ තොරණක් හදලා සතුටු වෙනවා වගේ දන්සලක් දීලා සතුටු වෙනවා වගේ සීලයක් ආරක්ෂා කරලා සද්ධාව වඩලා සතුටු වෙනවා වගේ මෛත්‍රී චිත්තයක් වඩලා සතුටු වෙනවා වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තුන එකම දේ මොකද්ද කියලා දකින්න. දැකලා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තවදුරටත් සංස්කාර නැමැති මායයාට ඔබව රවට්ටන්න දෙන්න එපා. නිරේතුරුව සංස්කාර නැමැති මායයා නිරේතුරුව පිංගතුනි කුසලය පෙන්වමින් පින පෙන්නමින් අපිව සංසාරේ රවට්ටලා තිනවා. ඒ නිසා මේ මොහොතේත් ඔබ පින කියන කාරණයට කුසලය කියන කාරණයට බැඳිලා ඉන්නවා. නමුත් මේ සෑම පිනක්ම මේ සෑම කුසලයක්ම විපාක දීලා අනිත්‍ය වෙන දෙයක්මයි. පින් කරන්න කියලා හිත කියලා සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥානීය කියන මේ මැජික් කරුවා නිරේතුරුවම ඔබ පින දිශාවට කුසලයේ දිශාවට අරන් යනවා. පින දිශාවට කුසලය දිශාවට අරන් ගිහිල්ලා ඔබ තුලින් පින් සිද්ධ කරලා කුසල් වඩ වෙලා අන්න ගිහිල්ලා සුගතියේ උප්පත්තියක් සකස් කර ගන්නවා. ඒ සුගතියේ උප්පත්තිය සකස් කරගත් තැනදිම පින්තුණි අපි ආයිමත් ජීවිතේන් අකුසල් මූලයන් වඩනවා. ඒ අකුසල් මූලයන් වඩනවා ඒ වගේම සිල්පද බිඳිනවා. නමුත් අපි මේ උතුම් සුගතියට පත්කලේ පින කියන කුසලය කියන සංස්කාර විසින්මයි. එදා අපි ඒ පින කියන සංස්කාරයට කුසලය කියන සංස්කාරයට රැවටුණා. ඒ විඥානීය කියන මැජික් කරුවට අපි එදා රැවටුණා. රැවටිලා සුගතියේ ඉපදුණා. සුගතිය තුලදී නැවත නැවත සිල්පද බිඳලා නැවත නැවත අකුසල් මූලයන් වඩලා ආයිමත් අපි දුගතියට ඇදලා දානවා. මෝහය නිසාම තමයි දුගතිකාමී වීම පිණිස අපි කරුණු කාරණා සකස් කරගන්නේ. ලෝකේ සත්‍ය දකින්නට තරම් ප්‍රඥාව දියුණු කරගන්නට හැකි වටපිටාවක් තිබියදී අපි එය මගහැරලා තවදුරටත් අකුසල් රැස් කරගන්නවා, අපායගාමී වෙනවා. තවදුරටත් ස්වාමින්වහන්සේ සමග සාකච්ඡා කරමු මේ විරාමෙන් අනතුරුව. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් තුමතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව මහරහතුන් වැඩිමග ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවට ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාව, විශේෂයෙන්ම වෙසක් සමය වෙනුවෙන් ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාවයි ඔබ මේ ශ්‍රවණය කරමින් සිටින්නේ. මේ සමාජයේ අතිශයින් දුක් විඳින වගේම සැප විඳින පිරිසකුත් ඉන්නවා.
අතිශයින් සැප විඳින මිනිසුන් පිළිබඳව ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කරන්නේ මේ ආකාරයට. දැන් බලන්න අපේ වර්තමාන සමාජයේ මේ මොහොතේ පිනෙන් ඉහළ වූ පන්තියක් පිනෙන් ඉහළ වූ පිරිසක් ජීවත් වෙනවා නම් මහේශාක්‍ය භාවයට පත් වෙලා ප්‍රභූ භාවයට පත් වෙලා ධනවත් භාවයට පත් වෙලා ඒ සෑම කෙනෙක්ම මහේශාක්‍ය භාවයට පත් කළේ ප්‍රභූ භාවයට පත් කළේ කවුද? පෙර ජීවිතේ පින විසින්මයි. පෙර ජීවිතේ පින කියන සංස්කාරය විසින් මේ ජීවිතේ මහේශාක්‍ය භාවයට පත් කරලා ප්‍රභූ භාවයට පත් කරලා ඒ ප්‍රභූ භාවයන් නිසාම මහේශාක්‍ය භාවයන් නිසාම නැවත නැවත සිල්පද මිදලා අකුසල් මූලයන් වඩලා ආයිමත් සතර අපායට ඇදලා දානවා. ආයිමත් සතර අපායට ඇදලා දානවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්. මේ සංස්කාරයෝ හරිම වංචාකාරී. මේ සංස්කාරය නිරේතුරුවම පිංගතුනි මැජික් කරුවෙක් වගේ ඔබව නිරේතුරුවම රවට්ටනවා. කුසලය පෙන්නනවා, පින පෙන්නනවා, සුගතියට අරන් යනවා. ඒ සුගතිය තුලින් ඔබ ආයිමත් ඇදලා දුගතියට දානවා. එනිසා මේ සංස්කාර නැමැති මායයා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබව රවට්ටලා තිනවා. එනිසා නැවතත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී මේ සංස්කාර නැමැති මායයාට රැවටෙන්න එපා. ඔබ කුසලයට රැවටෙන්නත් එපා, අකුසලයට රැවටෙන්නත් එපා. අකුසලයේ යම්සේ භයානකද කුසලය තුලත් ඒසා අනතුරක් සැඟවී තියෙනවා කියන කාරණය දකින්න. අකුසලයේ යම්සේ භයානකද පින කියන කාරණය තුලත් ඒසා අනතුරක් රැස් වෙලා තියෙනවා කියන කාරණය දකින්න. මොකද පින විසින්මයි අපිට සැපය ලබලා දීලා අපිව ආයිමත් අනතුරට දමන්නේ. එනිසා අකුසලය විපාක දෙනවා වගේම පින විපාක දීමේදී පින්තුණි අපි තුල සතිය සිහිය දුර්වල නම් ධර්මයට අදාළව අපි හිතන්නේ දක්ෂණං කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලණං පව කියන කාරණයට වඩා පින කියන කාරණය අනතුරු දායකයි කියන කාරණය හොඳින් සිහියට නගා ගන්න. එනිසා නිරේතුරුව මේ උතුම් වෙසක් සතියේදී පින්වත් ඔබ පින්කම් කරනවා වගේ දන් දෙනවා වගේ සීල ව්‍යාපාර කරනවා වගේ බුදුරජාණන් වහන්සේට ආමිෂෙන් පූජාවන් පවත්වනවා වගේ පින්තුනේ මොහොතක් ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මොහොතේ අද දවසේ ඔබ යම් පින්කමක් සිද්ධ කරලා සීල ව්‍යාපාරයක් සිද්ධ කරලා වෙසක් තොරණක් කූඩුවක් ප්‍රදර්ශනය කරලා දන්සලක් දීලා ඔබ යම් ආස්වාදයක් ලබනවාද සප්ත බොජ්ජංගයන් ඔස්සේ ඔබේ ආස්වාදයේ මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඔබේ ආස්වාදය අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක් වෙනවා. එනිසා ඔබ පින්කම් කරන්න පින්කම් කරන්න එපා කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. පින ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් පින කියන්නේ සංස්කාරයක්, සංස්කාරය කියන්නේ මායයා, මායයා විසින් භවය සකස් කරනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින් කරලා භවය සකස් වෙන ආකාරයට නෙමෙයි ඔබ පින්කම් කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසායි ඔබ යොමු කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසා ඔබ යොමු කරන්නේ කොහොමද? ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න. ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය උදෙසා දකින්න. ඒ කියන්නේ පින්කමක් සිද්ධ කරලා සෑම මොහොතකම ඒ පින්කමේ අනිත්‍ය ස්වභාවය දකින්න. ඔබේ පින්කමේ අනිත්‍ය ස්වභාවය දකින මොහොතේම පින්තුණි ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මුලින් ඔබ රූප උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න. මේ පින්කම සිද්ධ කළේ මේ වෙසක් තොරණ හැදුවේ මේ වෙසක් කූඩුව හැදුවේ මේ දන්සල පූජා කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි. එනම් මේ රූපය ඇසුරු කරගෙන හැදුවා වූ මේ සෑම දෙයක් තුළින්ම ඊට හේතුණා වූ මේ රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක් පින්වතුනි. ඒ වගේම අපි දුන්නා වූ දන්සල වේවා, වෙසක් කූඩුව වේවා, තොරණ වේවා නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වූ රූපයක්මයි. එනං ඔබ මොන පින්කම සිද්ධ කරලා තීට හේතු සාධකුණ මේ රූපේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා.
නිරේතුරුවම ඔබේ රූපයත් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් දෙක විදර්ශනා අනිත්‍යයි කියන සංඥාව තුළ දකින්න ඔබ වෙසක් කූඩුවක් හැදුවා කියන්නේ ඒක බාහිර රූපයක් ගැනීමටයි ගැනෙන්නේ ඔබ දන්සලක් දුන්නාය කියන කාරණයෙන් තුර ඒක බාහිර රූපයක් හැටියටයි ගැනෙන්නේ ඔබ වෙසක් කූඩුවක් වෙසක් තොරණක් හැදුවාය කියන කාරණයෙන් ඒක බාහිර රූපයක් හැටියටයි ගැනෙන්නේ ඒ නිසා නිරේතුරුවම අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපයක් අනිත්‍යයි කියන කාරණය මොහොතක් වඩන්න ඔබ පංච උපාදානස්කන්ධයට අදාළ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා ඒ වගේම නිරේතුරුව මේ සෑම පින්කමක් සිද්ධ කරද්දිම ඔබ තුල සකස් වෙන ඇලෙන සිතක් තියෙනවා නම් ගැටෙන සිතක් තියෙනවා නම් ඒ වගේම සැප සිතක් තියෙනවා නම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා නම් මේ සෑම විඳීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා දකින්න ඒ දකින මොහොතේ ඔබ වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් වෙනවා පංච උපාදානස්කන්ධයට අදාළව ඒ වගේම ඔබ යම් පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුළින් සකස් වෙන්නා වූ සංඥාවන් හඳුනා ගැනීමක් තියෙනවා මේ සෑම හඳුනා ගැනීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා ඔබ දකින්න ඒ වගේම මේ සෑම පින්කමක් කරද්දිම රැස් වෙන සංස්කාරයක් තියෙනවා ඒක කුසල් වේවා පින වේවා පව් වේවා නිරේතුරුවේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඒ වගේ මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය විශේෂ වූ දැනීම් තියෙනවා ඔබ පින්කමක් සිද්ධ කළා සීල ව්‍යාපාරයක් සිද්ධ කළා ආමිෂ පූජාවක් සිද්ධ කළා ඒ නිසා ඔබ විශේෂ වූ දැනීම් ඇති කරගන්නවා මේ පින්කම නිසා මට සුගතිය ලැබෙනවා මේ පින්කම නිසා මම දෙවියෙක් වෙනවා බ්‍රහ්මෙක් වෙනවා මිනිස්සෙක් වෙනවා ඒ වගේ මේ සෑම විශේෂ දැනීමක්ම අනිත්‍යයි කියලා දකින්න අන්න වර්තමාන විඤ්ඤාණ සංස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්කම් කරන්න එපා කියලා ඔබට කොතනදීවත් දේශනා කරන්නේ ශක්තිමත්ව පින්කම් කරන්න සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරන්න කුසල් මූලයන් වඩමින් පින්කම් කරන්න කරමින් නිරේතුරුවම කළා වූ පින්කම වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දකින්න වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දැකලා දෙවන ඔබ අතීතයට හිත යොමු කරලා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න එතකොට අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්නේ කොහොමද ඔබ අතීතයට හිත යොමු කරලා ගිය වසරේ වෙසක් උත්සවයක් තිබ්බා ඒ වගේම ඔබේ ජීවිත කාලය පුරාවට කොච්චරනම් වෙසක් උත්සව ඔබ සමරන්නේ නැද්ද මේ සෑම වෙසක් උත්සවයක්ම සමරුවේ මේ රූපය ඇසුරු කරගෙනයි ඒ රූපේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍යයි කියලා දකින්න ශුන්‍යතාව අනිත්‍යතාව මේ හැම දෙයක්ම දකින්නට තරම් ඔබේ මනස සරුවෙලා නම් ඔබ කතරම්නම් ප්‍රීතිමත් පුද්ගලයෙක්ද ආරාධනා කරනවා ඔබට විරාමයකට යන්න මහරහතුන් වැඩිමග ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මලුව වෙනුවෙන් ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය පන්සිල් මලුව මේ සිරස FM පන්සිල් මලුව තව කෙනෙක්ට සිරස FM පන්සිල් මලුව අහන්නට කියලා මතක් කරලා ධර්ම දානමය කුසල කර්මය මේ උතුම් වෙසක් සමයේ ඔබත් සිදු කරගන්න මහරහතුන් වැඩිමග ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ උතුම් වෙසක් සමය වෙනුවෙන් අපට ලබා දුන් විශේෂ දහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ සෑම දෙයකම අනිත්‍ය දකින ආකාරය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරමින් සිටින්නේ අපි නැවතත් අපේ ස්වාමීන් වහන්සේට ඇහුම් කන් දෙමු ඔබ මේ මොහොතේ වයෝ වෘද්ධ කෙනෙක් නම් ඔබ මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා පුංචි දරුවෙක් හැටියට වෙසක් කූඩු හදන්නේ නැති වෙසක් තොරන් හදන්නේ නැති නමුත් මේ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා මොහොතක් දකින මොහොතේ අන්න අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ඔබ දකිනවා වෙසක් උත්සවයට අදාළව ඒ වගේම ඊනුත් ඈතට හිත යොමු කරන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මෙරමින් නිපදෙමින් ආපු ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා ලෞතරා බුදුරජාණන් වහන්සේලා මුණගැහිලා කොයි සානන් අපි වෙසක් උත්සව සමරන්නේ නැද්ද ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න සංසාරයේ ඔබ වෙසක් උත්සව සමරන්නේ හැදුවා වූ වෙසක් කූඩු එක ගොඩක් ගැහුවොත් පින්තුණී ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම වෙසක් උත්සව සමරන්නේ
ඔබ හැදුවා වූ වෙසක් තොරන් එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒසා සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල වෙසක් උත්සව අපි සමරලා තියෙනවා ඒ නිසා දැස් දෙක පියාගෙන මොහොතක් මේ උතුම් වෙසක් සතියේ ඔබ දකින්න දක්ෂ වෙන්න සංසාරයේ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිනා කොයිසා වෙසක් උත්සවයන් අපි සමරන්නේ නැද්ද කියලා කොයිසා වෙසක් කූඩු හදන්නේ නැද්ද වෙසක් තොරන් හදන්නේ නැද්ද වෙසක් දන්සල් දෙන්නේ නැද්ද කොච්චරනම් සුදු සිල් රෙදි පෙරෝගන අපි වෙසක් දාට සිල් සමාදන් වෙන්නේ නැද්ද නමුත් ඒ සෑම දෙයක්ම කලේ මේ රූපය ඇසුරු කරගෙන ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින්න ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේම වෙසක් උත්සවයට අදාළ වන්නති අපි අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා දෙවන ඔබ නුවණින් දකින්නේ අතීත සංසාරයක් පුරාවට ඒ වෙසක් උත්සවයන් අපි සමරද්දී කොයිසා සැප වේදනාවන් ලබන්නේ නැද්ද කොයිසා දුක් වේදනාවන් ලබන්නේ නැද්ද කොයිසා උපේක්ෂා සාගත වේදනාවන් ලබන්නේ නැද්ද අපි පත්තු කරපු වෙසක් පහන් කූඩුව ලස්සන්ට පත් වෙලා දැල් වෙනවා දකිද්දී අපි සැප වේදනාවක් ලබනවා ඒ වෙසක් කූඩුව මේ ආලෝකය නිසා ගිනි අරගෙන විනාශ වෙනවා දකිද්දී අපි දුක් වේදනාවක් ලබනවා ඒ වගේ මේ වෙසක් කූඩුව පත්තු වෙලා ඒ පහන නිවිල යද්දී අපි උපේක්ෂා සාගත විඳීමක් ලබනවා මෙවැනි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා සාගත වේදනා කොච්චර සංසාරයක් පුරාවට ලබන්නේ නැද්ද ඒ සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා සාගත වේදනාවක් අනිත්‍ය වුණා අන්න අතීත වේදනා ස්කන්ධය මතු කරලා ගන්නවා වෙසක් උත්සවය තුලින් ඒ වගේම අපි සංසාරයේ වෙසක් උත්සවවලදී කොච්චරනම් දේවල් හඳුනා ගන්න නැද්ද මේක භක්ති ගීතයක් මේක වෙසක් තොරණක් මේක වෙසක් කූඩුවක් මේක ලස්සනයි මේක කැතයි මේක සුන්දරයි කියලා කොයිසා දේවල් අපි හඳුනා ගන්න නැද්ද මේක අහවල් ජාතක කතාව මේක අහවල් ජාතක කතාව කියලා කොච්චර දේවල් වෙසක් තොරන්වලදී අපි හඳුනා ගන්න නැද්ද මේක තරුවක් මේක අටපට්ටමක් මේක මේ ආකාරයේ කූඩුවක් කියලා කොච්චරනම් වෙසක් කූඩුව අපි හඳුනා ගන්න නැද්ද මේක සරුවක් දන්සලක් මේක බත් දන්සලක් මේක මඤ්ඤොක්ක දන්සලක් කියලා කොච්චර දේවල් අපි හඳුනා ගන්න නැද්ද මෙයා සිල්වතෙක් මෙයා දුසිල්වතෙක් කියලා කොච්චර දේවල් අපි හඳුනා ගන්න නැද්ද සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වුණා ඒ නිසා සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා අපි කොච්චරනම් කුසල් දහම් වඩන්නේ නැද්ද පින් කරගන්න නැද්ද ඒ පින කියන සංස්කාරේ විපාක දීලා අනිත්‍ය වුණා සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩලා මිනිස්සෙයින්ව මුලා කරලා වංචාකාරීව සම්මාදම් කරලා කොච්චරනම් අකුසල් රැස් කරගන්නේ නැද්ද සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා අන සංස්කාර ස්කන්ධේ අතීත සංස්කාර ස්කන්ධේ අනිත්‍යභාවය දක්වන වෙසක් උත්සවයට අදාළව ඒ වගේම වෙසක් උත්සවය නිසා අතීත සංසාරයේ කොච්චරනම් අපි විශේෂූ දැනීම් විඥාණයන් සකස් කරගන්නේ නැද්ද කූඩුවක් හදලා තොරණක් හදලා දන්සලක් දීලා සීල ව්‍යාපාරයක් කරලා කොයිසා විශේෂූ දැනීම් ඇති කරගන්නේ නැද්ද සෑම දැනීමක්ම අනිත්‍ය වුණා අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා අන බලන්න මේ වර්තමාන වෙසක් උත්සවය තුලින් වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා ඔබ වෙසක් කූඩුවක් හැදුවත් වෙසක් තොරණක් හැදුවත් දන්සලක් දුන්නත් සිල් සමාදන් වුණත් සද්ධාව වැඩෙන පින්කමක් ආමිසෙන් ප්‍රතිපත්තියෙන් කළත් මේ සෑම දෙයක්ම රූපේ ඇසුරු කරගෙනයි කරන්නේ එතනින් ඔබ පංච උපාදාන ස්කන්ධේ රූපස්කන්ධයට අදාළව මතු කරලා දකින්න ඒතර වර්තමාන පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න කෙනා අතීත පංච උපාදාන ස්කන්ධයේ විසක් උත්සවයන් අදාළව දකින්න කෙනා වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම් අතීත පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය වුණා නම් අනාගත පංච උපාදාන ස්කන්ධයට එයා බැඳෙන්නේ නැහැ එයා දන්නවා අනාගතේ මං කොයිසා සංස්කාරයන් රැස් කළත් ඒ සංස්කාරයනොත් අතීතේ වර්තමානයේ රැස් කළා වූ සංස්කාර වගේම අනිත්‍යභාවයට පත් වෙනවා කියලා එහෙනම් පින්වතුනි ඔබ ඉදිරියේ ධර්මයේ තියෙනවා නමුත් ඔබේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමේදී දුර්වලභාවයක් දක්වනවා ඉනිසා නිරේතුරුව මේ වෙසක් උත්සවේදී ඔබ දක්ෂ වෙන්න මේ වෙසක් සතියේදී මේ සංසාරයක් පුරාවට අපි කළා වූ දුර්වලභාවයන් මගහැරගෙන නිරේතුරුව ලෞතර බුදුරජාණන් වහන්සේ
සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා කොයිසා කැපවීමක් කරලද මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මතු කළ ගන්නේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයන්ට තිබුණා අවශ්‍ය නම් එක වනපදයක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නමුත් බෝධිසත්වයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ උන්වහන්සේ දකිනවා මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ තව කෝටි ප්‍රකෝටියක් ලෝකයාට මේ නිවනේ රසය කියලයි මම නිවන් අවබෝධ කරගන්නේ කියලා බලන්න සංසාරේට බහිනවා ඔබත් මමත් උදෙසාමයි මේ මොහොතේ මේ පන්සිල් මළු අහන ඔබත් මමත් උදෙසාමයි එදා බෝධිසත්වයෝ අතට ආවා වූ නිවන අතහැරලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ මහා භව ගමනට බහින්නේ ඉන්පස්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරාගෙන බෝධිසත්වයින් මේ පාරමී ගමනේන හොඳමයි ස්වාමීන් වහන්ස එහෙමනම් සිරස FM පන්සිල් මළුවේ සිටින ඔබ සියලුම දෙනාටම ආරාධනා කරනවා කෙටි විරාමයකට යන්න ඉන් අනතුරුව අපි නැවතත් මේ වටිනා දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු දැස් පියාගන්න එන්න මා සමග මේ අරණට තුරුපත් සිලවන හඬ පවා පිසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න පන්සිල් මළුව සියලු ලෝකවාසී බෞද්ධයන් මේ විසක් මංගල්‍ය සමරණ අවස්ථාවේදී අපි ඔබට සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යයන් සිහිපත් කිරීම තුලින් ඔබ ඔබේ ජීවිතයට කුමක්ද ළඟා කරගත යුත්තේ එයයි මහරහතුන් වැඩිමඟ ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය ආරේ ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අද මේ විශේෂ සිරස FM පන්සිල් මළුවේදී ඔබට පැහැදිලි කරන්නේ පාරමී දම් පුරමින් අප බෝධිසත්වයන්න් වහන්සේ සංසාරේ මේ පාරමී ගමන පැමිණෙනවා අප බුදුහිමියන් මේ පිළිබඳව පසුව දේශනා කරනවා අපි නැවතත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව ශ්‍රවණය කරමු බුදුරයන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා මහණෙනි මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී මම මහසાગරේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා මහණෙනි මම මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා මං ආකාශයේ තරු කැට වලට වඩා ඇස් ගලව ගලවා දන් දීලා තියෙනවා මට විසවම් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මොනබුරෙක් ලැබුණොත් මේ සෑම දෙයක්ම මං දන් දෙනවා ආනන්ද කුමක් උදෙසාද ඔබටත් මටත් මේ මොහොතේ ලබන්නා වූ සැනසෙල්ල ලබලා දෙන්න අවසානයේ සිධවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා අර දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් දරාගෙන උපත ලබන්නේ සක්විති රජකම අයිති වෙනවා රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා ලබනවා යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෙක් ලබනවා බලන්න මේ සෑම සැපයක්ම අපි උදේට එළියට කෙල ටිකක් දානවා වගේ අතහැරලා දානවා කවුරුන් උදෙසාද මේසා සැපයක් ලෞකික සැපයක් බෝධිසත්වයන් අත්හරින්නේ පිංගතුනේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්න ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මට මාර්ගය දන්න කෙනෙක් හිටියේ නැහැ පත පොතක් තිබුණේ නැහැ ගුරුවරයෙක් හිටියේ නැහැ මම දුක තුලින්මයි ආනන්ද දුක ජයගන්නේ එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා මොකද මං කුමාර කාලේ මම මේ ශරීරයට අප්‍රමාණ සැප දුන්නා නමුත් මට දුකෙන් මිදෙන්න පුළුවන් වුණේ නැහැ එනිසා දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද මම සමහර 18ක කඩල ඇටයක් විතරයි වැළඳුවේ මම සමහර 18ක මුං ඇටයක් විතරයි බත් ඇටයක් ඊට වඩා මන් දෙයක් මේ ශරීරයට දුන්නේ නැහැ ආනන්ද මොකද දුක තුලින්මයි මං දුක ජයගන්නවා කියලා හිතුවේ ඉන් පස්සේ මට දැන් ඇවිද ගන්න බෑ මං දැන් බඩගාමින් ආනන්ද ජීවත් වෙන්නේ මං බඩගාමින් අර ගොපලු රෑන් හරක් රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුව ඈතට යනකම් මං ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා ආනන්ද මේ හරක් පයින් ගහද්දී කලන්තේ දාලා වැටිලා මං සතිය දෙක ගව ගාල් වල ඉන්නවා මට සිහිය එනකොට මම පණ නෑ විද ගන්න බඩ ගන්න පණ නෑ මං අර හරක් පැටව දාපු කහපාට අසුචි කනවා ආනන්ද ඒ කහපාට අසුචි කද්දි මට අපුලක් දුගතක් දැනුනේ නැහැ ආනන්ද කියලා සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න පිංගතුනි ඒ හරක් පැටව දාපු අසුචි කද්දි බෝධිසත්වයන්ට අපුලක් දුගතක් නොගැදුනේ කුමක් නිසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීමු දෙසාමයි
අවසාන බෝධිසත්වයෝ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා අවසාන මධ්‍යම ප්‍රතිපදාවට එනවා සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලයේ අදිෂ්ඨානයක් කරනවා මේ ලේ මස් සම් මැටනහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින් නැහැ කියලා මොකක්ද මේ කරන්නේ පිංගතුනේ ජීවිතේ මරණයට දානවා ජීවිතේ මරණයට දානවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තින තෘෂ්ණාව අතහරිනවා ජීවිතේ මරණයට දාද්දී පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහරිද්දී අන්න චතුරාර්ය සත්‍යයත් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා එනම් බලන්න මෙවන් සතියක ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට ජයශ්‍රී මහා බෝධි මූලදී පිංගතුණී ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නෙ එනම් බලන්න ඔබ මේ බොහෝතක් දැස් දෙක පියාගෙන දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයන් ආපු මේ ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් පින්වතුනි ලක්ෂ කී වාරයක් බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පින්වතුනි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ ඉන් පස්සේ බලන්න 45 වසරක් පුරාවට උන්වහන්සේගේ සිරිපතුල් වල කරගැට එන තුරාවට දියපට්ටා එන තුරාවට මුළු දඹදිවම වඩමින් පින්වතුනි ලෝකයාට යහපත කියලා දුන්නා ලෝකයාට නිවන් මාර්ගය කියලා දුන්නා අවසානේ පිරිනිවන් මංචකේ සැටපිලා අපිට කියන අවසාන අවවාදය තමයි මම ඔබට මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැටපිලා අපිට කිව්වේ නෑ මහණෙනි උපාසක උපාසිකාවනි තට්ටු දෙකේ ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ දුවා දරුවෝ හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක් ප්‍රාර්ථනා කරන්න කියලා අපිට කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය හැපිට අපිට කිව්වේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයන් සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමත් සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව රවට්ටලා තියෙනවා ඒ නිසා නැවත මේ සංස්කාර කියන ප්‍රෝඩාවට සංස්කාර කියන වංචාවට ඔබ රැවටෙන්න එපා ඔබ බලන්න මේ මොහොතේත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා ඔබ මේ වෙසක් සතියේ කොයිසා සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද කොයිසා පින කියන සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද ඒ පින කියන සංස්කාරයන්ට බැඳීම නිසා කුසලයේ කියන සංස්කාරයන්ට බැඳීම නිසා ඔබ කොයිසානම් විතර්කයන් කොයිසානම් සංස්කාරයන් කොයිසානම් භවය දීර්ඝ කරගන්නේ නැද්ද ඉනිසා නිරේතුරුව මේ සංස්කාර නැමැති ප්‍රෝඩාව හඳුනා ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉනිසා මේ වෙසක් සතියේදී පින්වත් ඔබ දක්ෂ වුණොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේසා අපරිමිත කැපවීමක් කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන අවසාන අවවාදයේ හැටියට අපිට දුන්නා වූ ඒ දයාබර අවවාදයේ ජීවිතයට එකතු කරගත්තාද කියන කාරණය ඔබ ඔබෙන් ප්‍රශ්න කරගන්න ඔබ ඔබෙන් ප්‍රශ්න කරගෙන ඔබ තා මේ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කර ගැනීම උදෙසාම ඒ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගන්න මම හිතනවා මේ උතුම් වෙසක් සතියේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් අපේ ජීවිතයට එකතු කරගත යුතු අර්ථවත්ම ධර්මයේ හැටියට මම දකින්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි එනිසා මේ වංචාකාරී ප්‍රෝඩාකාරී සංස්කාරයන්ට බැඳෙන්න එපා නිරේතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියන ධර්මතාවයේ තරම් උතුම් ධර්මයක් මේ විසත් සතියේ ජීවිතයට එකතු කරගන්න හොඳමයි ස්වාමින් වහන්ස එහෙමනම් සිරස FM පන්සිල් මළුවේ සිටින ඔබ සියලුම දෙනාටම ආරාධනා කරනවා කෙටි විරාමයකට යන්න ඉන් අනතුරු අපි නැවතත් මේ වටිනා දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් ගඟුලෙන් තුමතක්ගත් යතිවරයෙකුගෙන් ධම් පෙන් පිටක් පන්සිල් මළුව මහා රහතුන් වැඩිමග ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකීරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ වෙසක් සමය වෙනුවෙන් සිරස FM පන්සල් මළුවට ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාව සමගයි ඔබ සම්බන්ධව සිටින්නේ
සතිය මතකය සිහිය මේ කියන කාරණය අප තුල නැතිවීම කෙනෙක්ව විශාල අනතුරකට පත් කරනවා නේද ස්වාමීන් වහන්ස මෙහෙමයි මිනෝනා දැන් සතියේ සිහියේ දුර්වලභාවය තුල අපිව අනිවාර්යෙන්ම ඇදලා දාන්නේ සතර පාය දිශාවටමයි සැබෑ අරමුණු වලින් බැහැරටමයි ඒතොර ඒ සතියේ සිහියේ ශක්තිමත්භාවය අපි ඇති කර ගැනීමේදී ඒක මේ බුදුරයන් වහන්සේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී කියන කොටස් දෙකට විතරක් නෙමෙයි ඈ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ කොටස් හතරටමයි තේරෙනවද ඒතොර මේ කොටස් හතර උදෙසාමයි බුදුරයන් වහන්සේ මේ අවවාදය කරන්නේ එසක් කොතනකවත් ගිහි පින්වතුල්ලා හිතන්න එපා මේ අවවාදයේ සිද්ධ කරන්නේ ස්වාමින් වහන්සේලාටයි සංඝයාටයි මේක අපිට අදාළ නැහැ කියලා. ඒතොර ගිහි පින්වතුල්ලාගේ අවසාන ඉලක්කය වියුත්තේ මොකද්ද? උතුම් සෝවාන් ඵලයට පත් වීම. ඒතොර ගිහි පින්වතුල්ලාගේ අවසාන ශක්තිමත්ම මේ ඡන්දය කැමැත්ත වියුත්තේ උතුම් සෝවාන් ඵලයට පත් වීම නම් සෝවාන් ඵලයට පත් වීමට අදාළ ප්‍රධාන ධර්මතාවය තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියන දේ මේ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට විතරක් අදාළව වෙන් කරලා කියපු ධර්මයක් නෙමෙයි. ඒතර මේ ධර්මයේ මුළු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා නිරයතුරුවම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදයේ කෙරෙහි සතිය සිහිය පිහිට ගන්න ඕනේ. තේන්න මේ උතුම් අවවාදයේ කෙරෙහි අපි සතිය සිහියෙන් බැහැර වුණොත් අපි නිරයතුරුවම භව ගමනක් භව උපාදානයක් උදෙසායි අපේ ජීවිත අරන් යන්නේ. භික්ෂුවක් වුණත් ඒ ජීවිතය අරන් යන්නේ භව උපාදානයක් උදෙසා. ඒතර භව උපාදානයක් උදෙසා අපි අරන් ගියා නම් අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ ජාති මේ සියල්ල මේ උපාදානය තුල තියෙනවා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ යම්සේද ඔබලාගේ ඇවතුම් පැවතුම් බලාපොරොත්තුනේ ඔබලාගේ මේ ධර්ම මාර්ගයේ කොයි ආකාරයෙන් සකසා ගතිද කියලා බලාපොරොත්තුනේ ඊට අදාළ ජීවත් වෙන්න. එතකොට ඊට අදාළව ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්ම ගොඩක් තියෙනවා. මට ඔබතුමිය මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු නිසා මට මේ වෙලාවේ මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ගංගාවක් අයිනේ වැඩ සිටින වෙලාවේ මේ ගංගාවේ සැඩපහරත් එක්ක කොටයක් ගලාගෙන යනවා. කොටයක් ගලාගෙන යනවා. සැඩපහරත් එක්කම වේගෙන් ගලාගෙන යනවා මේ කොටේ. බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවු වෙලා ගලාගෙන යන කොටේ දැකලා බුදුරජාණන් වහන්සේ සමග වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට සුන්දර ධර්මයක් දේශනා කරනවා. තේන්න මේ ධර්මයේ මහත්යෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට සතිය සිහිය වඩාගෙන තමාගේ අරමුණ උදෙසා ඉලක්කය යොමු කරගන්න සුන්දර ධර්මයක් අවවාදයක් බුදුරජාණන් වහන්සේ අපිට කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවු වෙලා ගලාගෙන යන මේ කොටය දැකලා කියනවා මහණෙනි මේ කොටේට උපද්‍රවයන් කීපයක් වෙන්න පුළුවන්. තේරෙනවද? පළවෙනි උපද්‍රවය තමයි මේ කොටේ මෙහෙම ගහගෙන ගිහිල්ලා දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. දකුණු යුරට. දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොටේ දකුණු යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ වම් යුරට ගොඩ ගන්න පුළුවන්. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොටේ වම් යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ මැද ගිලා බසින්න පුළුවන්. තේනවාද? ඒ කියන්නේ වතුර මැද්දෙම හැමම පතුලට ගිලා බහිනවා. තුන්වෙනි උපද්‍රවය. හතරවෙනි උපද්‍රවය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොටය මැද්දෙ ගිලා බැස්සෙත් නැත්නම් මේ කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. මිනිසුන්ගේ ග්‍රහණයට. හතරවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුනෙත් නැත්නම් නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. තේරෙනවද? පස්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුුනෙත් නැත්නම් මේ දර කොටය සුලියකට අහුවෙන්න පුළුවන්. හයවෙනි උපද්‍රවේක. හයවෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය සුලියකට අහුුනෙත් නැත්නම් මේ දර කොටය දැන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. තේන්න කරුණු හයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මුහුද කිට්ටුවටම ඇවිල්ලා. මේ දර කොටය කුණු වෙලා කෑලි කැඩිලා වතුරෙම විසිරලා යන්න පුළුවන්. හත්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය කුණු උනේත් නැත්නම් මේ දර කොටය අනිවාර්යයෙන්ම මහා සාගරයට ගලාගෙන යනවා. ඒතොර එනම් මේ දර කොටය මහා සාගරයට ගලාගෙන යන්නේ ඉස්සෙල්ලා බාධක හයක් තියෙනවා පහු කරන්න. මේ බාධක හයට කොටු වුණොත් කවදාක්වත් මේ දර කොටය මහා සාගරයට ගලාගෙන යන්නේ නැහැ. තේන්නේ?
එතකොට නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මේ කාරණා හය පින්වතුනි බුදුරජාණන් වහන්සේ නිරේතුරුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස ගේ සතිය සිහිය වර්ධනය වෙන ආකාරයෙන් අපිට මතු කරන පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම මොකද්ද කිව්වේ මේ දරකොටය ගලාගෙන යද්දී මුලින්ම වෙන්න තියෙන උපද්ද්‍රවේ මොකද්ද දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. මොකද අපි දැකලා තිනවා ගංගා දෙපැස්සේ කොට සමහරලාට ගොඩ ගහලා තියෙනවා. ඒතොර මේ කොටය දකුණු යුරට ගොඩ ගන්නවා කියන කාරණේ අන්න බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්නනවා මොකද්ද මේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස මේ ධර්ම මාර්ගයට බැසලා ඉදිරියට යනකොට මේ අධ්‍යාත්මික රූපයට කොටු වෙන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. අධ්‍යාත්මික රූපය කියන්නේ මොකද්ද? මේ තමාගේ ආයතන 6. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ තමාගේ ආයතන 6 මගේ කරගෙන මේවා කෙරේ තියෙන තෘෂ්ණාව නිසා අන්න එයා තමන්ගේ උත්තම ධර්ම ජීවිතය විනාශ කරගන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. එයා මේ රූපය නිසා මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ මනස කියලා මමත්වයේ දැඩිභාවය තුල මේ රූපය අරගෙන ඒ නිසාම තමන්ගේ ධර්ම මාර්ගය විනාශ කරගන්න. තේන? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරකොටය දකුණු යුරට ගොඩ ගැව්වා හා සමානයි කියලා. එතකොට එසේ නොවි කොටේ දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. දැන් ඉස්සරහට යනවා පැවිද්ද ඉස්සරහට යනවා. එයා කවදාකවත් අධ්‍යාත්මික රූපයට ලැබුණේ නැහැ. එහෙම ඉස්සරහට යද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොටය වම් යුරට ගොඩ ගන්න පුළුවන්. එතකොට මේ කොටය වම් යුරට ගොඩ ගන්නවා කියන්නේ මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා බාහිර රූපයට යා බැඳෙන්න පුළුවන්. දැන් එයා තමාගේ රූපයට බැඳුනේ නැහැ. තේන්නාද? තමාගේ රූපය කෙරෙහි බැඳීමක් සකස් කරගත්තේ නැහැ. නමුත් එයා බාහිර රූපයන්ට ඔන්න බැඳෙනවා. තේන්නේ? එතකොට බාහිර රූපයට බැඳෙනවා කියන්නේ බාහිර අම්මා තාත්තා බිරිඳ සාම්පුරුෂයා ඔය වගේ රූපයන්ට පන්සල ආරණ්‍ය කුටිය කැලේ කියන මෙන්න මේ බාහිර රූපයන්ට එයා බැඳිලා යනවා. බැඳිගිහිලා එතනින් තමන්ගේ පැවිදි ජීවිතය නැත්තම් ධර්ම මාර්ගේ විනාශ කරගන්නවා. එතකොට කෙනෙක් ඉන්නවා එයා අධ්‍යාත්මික රූපයට බැඳුනෙත් නැහැ. ඒ කියන්නේ බාහිර රූපයට බැඳුනේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? එයා වම් යුරට ගොඩ ගැහුවෙත් නැහැ. දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. එයා දැන් ඉස්සරහට යනවා. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දරකොටය මේ ගංගාවේ පතුලට ගිලා බසින්න කිදා බහින්න පුළුවන්. දරකොටේ පෙඟිලා පතුලටම ගිනා බහින්න පුළුවන්. එතකොට මේ පතුලට කිඳා බහිනවා කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිළිසර කොහොමද කියන්නේ? තෘෂ්ණාව නිසා එයා විනාශ වෙලා යන්න පුළුවන්. හොඳයි. කෙනෙකුගේ විනාශය පිළිබඳව විශේෂයෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පාර්ශවයන්ගේ විනාශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙන්නේ ඒ ආකාරයෙන්. කෙටි විරාමයකට යනවා. නැවතත් සිරස FM පන්සිල් මළුවේ මේ උතුම් දහම් සාකච්ඡාව සමග අප සම්බන්ධ වෙනවා මහරහතුන් වැඩිමගොස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ස්වාමීන් වහන්සේගේ වටිනා දහම් සාකච්ඡාවක් සමග ඔබ සම්බන්ධව සිටින්නේ. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන පන්සිල් මළුව. මහරහතුන් වැඩිමගොස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවට ලබා දුන් මේ සුවිශේෂී දහම් සාකච්ඡාව වෙසක් සමය වෙනුවෙන්ම ලබා දුන් දහම් සාකච්ඡාවක්. මෙම කාරණා ස්වාමින්වහන්සේ පැහැදිලි කරන දහම් කාරණා ඔබේ ජීවිතයට අතිශයින්ම වැදගත් වේවි. හොඳයි ස්වාමින්වහන්ස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස කරන්නා වූ බලවත් වරද පිළිබඳව ඔබ හන්සේකින් පැහැදිලි කරගන්නටයි දැන් මා සූදානම් වන්නේ. දැන් මුලින් මොකද කිව්වේ? අධ්‍යාත්මික රූපයට බැඳීම නිසා යා විනාශ වෙන්න පුළුවන්. දෙවනුව මොකද කිව්වේ? බාහිර රූපයට බැඳීම නිසා යා විනාශ වෙන්න පුළුවන්. ඒ දෙකෙනුත් යා බේරිලා ඉස්සරහට ආවොත් අන්න තුන්වෙනි අනතුර තමයි තෘෂ්ණාව නිසා යා විනාශ වෙන්න. ඒක තෘෂ්ණාව නිසා යා විනාශ වෙනවා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව කියන්නේ හේතුඵල ධර්මයක්. තේනද? තුෂ්ණාව කුමක හේතුඵල ධර්මයක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවැඩීම නිසා සකස් වෙන්නා වූ හේතුඵලයි. තේනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වල වෙන තුෂ්ණාව වැඩි වෙනවා. තුෂ්ණාව වැඩි වෙන මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා. මොකද දුක සකස් කරන්නේ තුෂ්ණාව විසින්. එහෙනම් දැන් තුන්වෙනි උවදුර මොකද වෙන්නේ? තුෂ්ණාව නිසා මේ පැවිදි ජීවිතය මේ භික්ෂු ජීවිතය විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට දැන් තුෂ්ණාව නිසා විනාශුනේ කුමක් නිසාද? හේතුව මොකද්ද? ආරියෂ්ඨාංගික මාර්ගයේ වැඩුනේ නැහැ.
නමුත් එයා දක්ෂ වුණ ආධ්‍යාත්මික රූපෙට නොබෙදින්න බාහිර රූපෙට නොබෙදින්න තේන එයා ඒකට දක්ෂයි දැන් ගිහි ජීවිතය තුලදීම එයා දක්ෂ වුණා සුපටිපන්න ගුණ ඇති කරගන්න භික්ෂුවක් නම් ඒතර ගිහි ජීවිතය තුල සුපටිපන්න ගුණ ඇති කරගන්නවා කියන්නේ මොකද්ද එයා අධ්‍යාත්මික රූපෙටත් බැඳුනේ නැහැ බාහිර රූපෙට බැඳුනේ නැහැ එයා සමාජයට අම්මට තාත්තට ඒ කිසිම දෙයකට නොබැදී අන්න එයා උතුම් පැවිදි භාවයට ආවා ඒතර කෙනෙක් පැවිදි භාවයට එන්නේ ඇයි අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කෙරේ තියෙන බැඳීම් වලින් බැහැර වෙලා ඒ අනතුරු දෙකෙන් එයා මිදුණා දැන් මිදිලා එයා උතුම් පැවිදි භාවයට ආවා පැවිදි භාවයට ආවට පස්සේ මොකද වුනේ ආරෂ්ඨාංගික මාර්ගේ දුර්වල කරගත්තා ආරෂ්ඨාංගික මාර්ගේ දුර්වල කරගද්දී අන්න කොටේ පතුලට ගිලා බහිනවා තේන්නා ආරෂ්ඨාංගික මාර්ගේ දුර්වලයි තෘෂ්ණාව වැඩුණා පස්සේ කෙරේ තෘෂ්ණාව වැඩෙනවා වැඩුණ තැන දුක වැඩි වෙනවා අන්න එතරම් පැවිද්ද තුන්වෙනි තැනදී දුර්වල කරගන්න අනතුරු දෙකකින් බේරුණා අනතුරු දෙකකින් බේරලා තුන්වෙනි අනතුරේදී එයා කොටු වුණා නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා හරි ඒ ස්වාමීන් වහන්සේ දකුණු යුරට කොට ගැහුවෙත් නැහැ ඒ කොටේ දකුණු යුරට කොට ගැහුවෙත් නැහැ වම් යුරට කොට ගැහුවෙත් නැහැ මැද්දේ කිඳා බැස්සෙත් ඒ තුනෙන්ම බේරුණ තැන ඊළඟට එයා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මිනිසුන්ගේ ග්‍රහණයට අවු වෙනවා කියලා දැන් දර කොටයක් ගංගාවල ගලාගෙන යනකොට සමහර පැතිවල ඉන්නවා ගංගායිනේ අය ඒකට තොණ්ඩුවක් දාලා මොකක් හරි බාධකයක් විදලා දර කොටේ උඩට ගන්නවා මිනිසුන්ගේ උපද්‍රවය තේන්න ඒ වගේ දැන් මේ තුනෙන්ම මේ භික්ෂුව බේරුණා එයා දැන් අධ්‍යාත්මික රූපෙට බැඳෙන්නේ බාහිර රූපෙට බැඳුන්නේ නැහැ ඒ නිසා එයා පැවිදි වුණා එයා අම්මා තාත්තා ගැන හිතුවේ නැහැ සමාජය ගැන හිතුවේ නැහැ දේපල ගැන හිතුවේ එයා පැවිදි වුණා පැවිදලා ආරෂ්ඨාංගික මාර්ගයේ තත් වැටුණා දැන් ආරෂ්ඨාංගික මාර්ගයට වඩාගෙන යන්නේ ඔන්න වඩාගෙන යනකොට හතරවෙනි උදුර වෙනවා මොකද්ද මිනිසුන්ගේ ග්‍රහණයට ආපු වෙනවා දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන කෙනෙක් ඒ වඩන කෙනා නිරේතුරුවම මිනිසුන්ගේ ග්‍රහණයට ආපු වෙනවා කියන්නේ එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් එයා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මං සුන්දර මිනිසෙක් වෙනවා කියලා ඊළඟ ජීවිතේ මං මහානායක හාමුදුරුවෝ කෙනෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මං සත්ශ්‍රීක දෙවියෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මං රූපාවචර අරූපාවචර බ්‍රහ්මීෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරලා භවයේම භවයේ සැපේම ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ග්‍රහණයට අහුණා දැන් මේ තුනෙන් මෙපැන්නා මේ තුනෙන්ම පැන්නයා ඒ කියන්නේ අධ්‍යාත්මික රූපෙට රැවටුනේත් නැහැ බාහිර රූපේ උපාදානය කරගත්තෙත් නැහැ තුෂ්ණාවට වැටුනේ ආරෂ්ඨාංගික මාර්ගෙත් වැටුණා දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් එයා මොකද දැන් කරන්නේ එයා මිනිසුන්ගේ ග්‍රහණයට හා නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා තේන්නාද එතන මිනිසුන්ගේ ග්‍රහණයට නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ උන්වහන්සේ දැන් අධ්‍යාත්මික රූපෙට බැඳුනේත් නැහැ බාහිර රූපෙට බැඳුනේත් නැහැ ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා ශක්තිමත් කරගෙන නිරේතුරුවම මිනිසුන්ගේ නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ එයා ඊළඟ ජීවිතේ සත්‍රික මිනිසෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා වර්තමාන භික්ෂු සමාජයේ බලවත් ආකාරයෙන් මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙලා තියෙනවා එතකොට මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ අපි විශ්වාස කරනවා අපිට මේ මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියලා මේ මනුස්ස ලෝකේ සත්වයා විඳින දුක මේ මනුස්ස ලෝකේ සත්වයා විඳින පීඩණය මනුස්ස ලෝකේ මිනිස්යා විඳිනා වූ දුක්පත්භාවය පීඩණයේ අසරණභාවයන් මේවා අපිට වෙනස් කරන්න පුළුවන් කියලා අපි හිතනවා එහෙම හිතලා අපි සමාජ වගකීම් දරන්න යන දේශපාලනය කරන්න යනවා සමාජ සේවය කරන්න යනවා තනතුරු දරන්න යනවා දැන් භික්ෂු සමාජය තුල මේ කාරණේ තියෙනවා ඉතින් මේ කාරණේ තුලින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතනින් අපිට දක්වන්නේ මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා මේ මානුෂ්‍ය ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියන ග්‍රහණයට අහු වෙනවා මේ මිනිස්යා විඳින්නා වූ අකුසල් සංස්කාර අපිට වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ දකින්න අපි සංස්කාරයන්ට අදාළව ලෝකේ දකින්නේ නැහැ අපිට බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ධනවත් කෙනෙක් දැක්කත් දුප්පත් කෙනෙක් දැක්කත් මේ දෙදෙනා තුලින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේක නිවැරදි කරන්න යන්න කියලා බුදුරයන් වහන්සේ අපිට කියන්නේ නැහැ. නමුත් වර්තමාන භික්ෂු සමාජය නොදැනුවත් භාවය නිසාම මොකද්ද කරන්න යන්නේ? මේක වෙනස් කරන්න යනවා. දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න යනවා. ඒක දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න කියලා නෙමෙයි බුදුරයන් වහන්සේ අපිට කියන්නේ. රෝගී භාවයට පත්වෙච්ච කෙනාට තෙල් මතුරලා බෙහෙත් දීලා ඒවා කරලා අපේ සීලය දුර්වල කරගන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ලෝකයාට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්න. රෝගී භාවය කියන්නේ නිරෝගී භාවය කියන්නේ සංස්කාරයක කියලා මතු කරලා පෙන්වන්න. පෙන්නලා ඒ සංස්කාර කෙරේ ඔබ වහන්සේලා බිය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතෙන්දී මේ මිනිසුන්ගේ ග්‍රහණයට අසු වෙනවා කියන කාරණේ
එතනින් මතු කළ දෙන්න. ඒතර මම මතු කළා ඊට ඉස්සෙල්ලා මම ප්‍රකාශ කළා නොමිනිසුන්ගේ ග්‍රහණයට අර වගේ දිව්‍ය බ්‍රහ්මතලයන් ප්‍රාර්ථනා කරගෙන ඒ උදෙසා අපේ පැවිද්ද ගත කරනවා. තේන ඒ උදෙසා අපි පැවිද්ද දැන් අපි දැකලා තියෙනවා මට සමහර ස්වාමින්වහන්සේලා ගෞරවනීය ස්වාමින්වහන්සේලා මුණ ගැහිලා තිනු. උන්වහන්සේලාගේ එකම අරමුණ ඊළඟ ජීවිතේ සුන්දර දෙවිය වෙන්න. ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මී වෙන්න. ඒතකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුණා. දැන් එතකොට බලන්න බාධක කීයක් තිබ්බද? එයා අධ්‍යාත්මික රූපයට අහුනේ නැහැ. එයා බාහිර රූපයට අහුනේ නැහැ. එයා තෘෂ්ණාව ඇති කරගත්තෙත් නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩාගත්තා. ඊළඟට එයා නොමිනිසුන්ගේ ග්‍රහණයට හෝ මිනිස්සුන්ගේ ග්‍රහණයට අහුනේ දැන් එයා බාධක පහක් පැනගෙන ඉස්සරහට අවිල්ල තියෙනවා. තේන්න? මේ බාධක පහ පැනගෙන ඉස්සරහට ආවනම් එයා දැන් සුන්දර භික්ෂුවක්. තේන්නාද? නමුත් මේ සුන්දර භික්ෂුව තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. දැන් මෙතන එයා අධ්‍යාත්මික රූපයට බැඳුනේ නැහැ, බාහිර රූපයට බැඳුනේ නැහැ කියන්නේ එයා පැවිද්දට එන්න දැන් තීරණය කරලා තියෙනවා. මේ දෙක අතහැරලා එයා පැවිද්දට එනවා. ඊළඟට පැවිද්දට ඇවිල්ලා දැන් එයා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩනවා. අන තෘෂ්ණාවත් සියුම් කරගන්නවා. තෘෂ්ණාව සියුම් කරගෙන එයා දැන් මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ නැහැ. එයා ලෝකේ හදන්න තනතුරු දරන්න උපාධිය අරගෙන ලෝකේ හදන්න ඒ වට යන්නේ නැහැ. ඊළඟට එයා දැන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙන්නේත් නැහැ. එයා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කෙරේ විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. දැන් මේ කාරණා පහම ශක්තිමත් වෙලා එයා ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එද්දී හයවෙනි කාරණේ අභියෝගය හැටියට අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය සුලියකට අහු වෙන්න පුළුවන්. සුලියකට එක පාට සුලිය කියන කාරණේ කොහෙන්ද කියලා මතුවෙන්න බෑ. ශරණෙන් ඇවිල්ලා සුලියකට අහු වෙලා මේ දර කොටේ විනාශ වෙලා යන. ඒ කියන්නේ දැන් මේ භික්ෂුව දැන් අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපෙත් තෘෂ්ණාව අඩු කරගත්තා. ඒ වෙනුත් මිදුණා. එතනින් ගියාම ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. දෙවියන්ටම අමනුෂ්‍යයන්ගේ ග්‍රහණෙනුත් මිදුණා. දැන් නෝනා මේ භික්ෂුවට හොඳ ප්‍රතිචාරයක් සමාජයෙන් ලැබෙනවා. දැන් ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ මොකද්ද? මේ ආකාරයෙන් භික්ෂුවක් ජීවත් වෙනකොට මිනිස්සෙයින් විසින්ම ගිහි පින්වතුන් විසින්ම එක එක සහතිකයන් ස්වාමීන් වහන්සේලාට දෙනවා. මොකද සහතිකේ මේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා, මේ ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා. කවුද මේ සහතික දෙන්නේ? බෞද්ධ ජනතාව. දැන් ඔන්න සහතිකක් දුන්නා, සහතිකයක් දෙන බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බැහැරට ගිහිල්ලයි මේ සහතිකය දෙන්නේ. දැන් මේ වෙලාවේ මට කියන්න ඕනේ වර්තමානයේ ගිහි පින්වතුන්ලා කරන්නා වූ බලවත් වරදක් තියෙනවා. මම හිතනවා මේ වෙසක් සතියේදී මේ බලවත් වරද නිවැරදි කරගත්තොත් ඔබ ඔබට කරගන්නා වූ යහපතක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් ගිහි පින්වතුන්ලාට කියලා නැහැ ස්වාමින් වහන්සේලා මේ සෝවාන් මේ සකෘදාගාමි මේ අනාගාමි මේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ කියලා කොතනකවත් කියලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා දකින්න කියන්නේ සංඝයා හැටියට. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංඝයා හැටියටයි දකින්නේ. එදා ජීවත් වුණා වූ උපසම්පදා එකක් දෙකක් තුනක් තිබ්බත් සෝවාන් ඵලයටපත් නොවුනත් සංඝයා හැටියටයි දකින්න කියලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ කොතනකවත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ මේ සකෘදාගාමි මේ අනාගාමි මේ රහතන් වහන්සේ කියලා දකින්න කියන්නේ නැහැ. හොඳයි. කෙටි විරාමයකට යන්නට සූදානම් වෙන්නේ නැවතත් සිරස FM පන්සිල් මළුවේදී මේ විරාමෙන් අනතුරුව ඔබ මුණ ගැහෙනවා. සිරස FM පන්සිල් මළුවට විශේෂයෙන්ම මහරහතුන් වැඩිමගොස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරිඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට යොමු කළ යුතු ප්‍රශ්න 0112 84888 අපට යොමු කරන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. මහරහතුන් වැඩිමගොස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවට මේ වෙසක් සමය වෙනුවෙන් ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාවක් ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස, තවදුරටත් ඉතාමත් පැහැදිලිව ඔබ වහන්සේකින් පැහැදිලි කරගන්නට අපි සූදානම් වන්නේ ගිහි පාර්ශ්වයේ විසින් බලවත් වරදක් සිද්ධ කරනවා. මේ බලවත් වරද නිසාම මහා සංඝරත්නයත් විශාල අසීරුතාවයකට පත්වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුමක්ද මේ බලවත් වරද? වර්තමාන සමාජයේ නොනා බලවත් ආකාරයෙන් මේ වරද ගිහි පින්වතුන්ලා කරනවා. මේ වරද කිරීම නිසා මම දැකලා තියෙනවා අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා බලවත් අනතුරු කරා යනවා. මොකද මේ උතුම් අධිගමයන් පිළිබඳ නියත වශයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි.
වෙන කාටවත් කෙනෙක්ගේ අධිගමයක් ප්‍රකාශ කරන්න බැහැ. නමුත් වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලාගේ අධිගමයන් ප්‍රකාශ කරනවා. ජනතාව විසින්ම ගිහි පින්වතුන්ලා විසින්ම එක 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 සාතික ස්වාමින් වහන්සේලාට දෙනවා. නමුත් සමහර වෙලාවට උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා කියලා උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. උන්වහන්සේ සකෘදාගාමි ඵලයට පත් වුණා කියලා උන්වහන්සේ සකෘදාගාමි ඵලයට පත් වෙලා ඒ නිසාම ජනතාව සාතික දෙන්න ගිහිල්ලා අර ස්වාමින් වහන්සේ නැති සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඒතොර මේක සමාජය තුල බලවත් අනතුරක් වෙලා තියෙනවා වික්ෂ සමාජයට. ඒතොර මේ අනතුර කරා ස්වාමින් වහන්සේලා අරන් යන්නේ කවුද? ගිහි පින්වතුන්ලා. එනම් කොයිම අවස්ථාවකවත් ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේලා සංඝයා කියන අර්ථයෙන් පිට දකින්න යන්න එපා. මොකද අපිට රහතන් වහන්සේ කෙනෙක් හොයන්න බෑ. අනාගාමී උත්තමෙක් හොයන්න බෑ. සෝවාන් උත්තමෙක් හොයන්න බෑ. මොකද අවබෝධය දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි සාරිපුත්ත මහරහතන් වහන්සේට තේරක් දැක්ම දකින්න බෑ. මොකද එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වඩිනවා. එහෙම වඩිනකොට සැනකෙලියක් තියෙනවා. ඒ සැනකෙලියේදී එක්තරා මේ සිටුවරේ සැනකෙලියේ කාංගයක් තියෙනවා. දැන් අපේ අවුරුදු උත්සවයේ ලිස්සන ගහ තියෙනවනේ. අර ලිස්සන ගහේ ග්‍රීස් ගහලා ඒකට නැගලා අර කොඩිය ගන්න ඕනේ. ඒ වගේ එදා ඒ සිටුතුමා මොකද කරේ? දිග උණගස් දෙක තුනක් එකට බැඳලා මේ උණගහේ උඩම මේ රත්හඳුන් වලින් පාත්‍රයක් කරලා ප්‍රචාරයක් කැරියා යාගේ සේවකයා හරහා මේ පාත්‍රයේ එරුදියෙන් ගිහිල්ලා කවුරු හරි ගත්තොත් මේ රත්හඳුන් පාත්‍රයත් මේක පිරෙන්න ආහාරත් දෙනවා කියලා. තේන දැන් උදේ ඉඳන් කෑක ගහ කියන කවුරුත් නැහැ මේක ගන්න. තේන ඒ කියන්නේ එර්ධිය තියෙන කිසිම අන්‍ය ආගමික කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙලාවේ මෙතනින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වඩිනවා. එහෙම වඩිනකොට මේ කතාව අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට කියනවා ඔබ වහන්සේ එර්ධියෙන් ගිහිල්ලා මේක ගන්න කියලා. කවුද මේ කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්ඩෝල භාරද්වාජ සයන්නාසේ නෑ මම නෙමෙයි ඔබ වහන්සේනේ වැඩිහිටි ඔබ වහන්සේ ගිහිල්ලා මේක ගන්න කියලා. දැන් මෙහෙම දෙතුන් වාරක් කියලා අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක පවරන්නේ අර අනිත් රහතන් වහන්සේට. උන්වහන්සේ එර්ධියෙන් ඉහළට නැගලා පාත්‍රය ගන්නවා. අරගෙන සිටුවරය ළඟට ගිහිල්ලා ගිහම සිටුවරය මේ පාත්‍රයේ පිරෙන්න මේකට රසමසුළු බෙදලා පූජා කරනවා. පූජා කළාම මේක අරගෙන පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ ආරාමයට ගිහම ආරාමේන ස්වාමීන් වහන්සේලා මේක ආරංචි වෙලා බුදුරයන් වහන්සේට කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නාම බුදුරයන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ගෙන්නලා බලවත් ආකාරයෙන් අවවාද කරනවා. තේන ඔබ රහතන් වහන්සේ නමක් ඔබ ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ සමාජ සංඝ සමාජයේ ආදර්ශමත් වෙන්නද කියලා එතනදි විනය කාරණයක් පනනවා. නැවත කිසිම එවැනි ලාභ අපේක්ෂාවන් උදෙසා එර්ධි බලය ලෝකෙට ප්‍රකට කරන්න විනයක් ඒක අපිට පැනපු. ඒ විනය බුදුරජාණන් වහන්සේ පනවන්නේ එතනදි. එතකොට එහෙනම් බලන්න මේ රහතන් වහන්සේලා දෙනමක් තමයි මේ ඉහළට නැගලා මේ පාත්‍රේ ගත්තේ. තේන්න. එතකොට දැන් ඔතන හිටියානම් කවුරුන් හෝ කෙනෙක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පිළිබඳ නොදන්නා කෙනෙක් හිටියානම් කවදාකවත් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවද? හිතනවද? තනින් නැහැ. තේන්න. ඒ නිසා අපිට ස්වාමින් වහන්සේ නමකගේ හැසිරීම චර්යාවන් තුලින් උන්වහන්සේගේ අවබෝධයක් අපිට කියන්න බැහැ. ඒතොර ඒ සිතුවිල්ල සකස් වුණත් ඒ සිතුවිල්ල කෙරේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් උන්වහන්සේ තුල තිබ්බේ නැහැ. ඒතොර ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තිබ්බාද නැද්ද කියලා දකින්න පුළුවන් එකම එක කෙනා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දැන් අපේ මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් අනිත් කෙනෙක්ගේ හිත පිරිසිඳ දකින්න. එක්තරා අවස්ථාවක මුල් කාලේ බුදුරජාණන් වහන්සේ පොහොය කරන්න බලාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මතක් කරනවා. ඒත් වඩින්නේ නැහැ. දෙවෙනි පාරක් ගිහිල්ලා මතක් කරනවා. ඒත් වඩින්නේ නැහැ. තුන්වෙනි පාර ගිහිල්ලා මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා පිරිස අපිරිසිදුයි. ඒ නිසා මම පොහොය කරන්න ඉන්නේ නැහැ කියලා. ඒතර පිරිස අපිරිසිදුයි කිව්වම අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ගිහිල්ලා මොගලන් මහරහතන් වහන්සේට කියනවා. ඒතර මොගලන් මහරහතන් වහන්සේ තමන්ගේ සිතෙන් අර ඉන්න සියලු දෙනාගේම සිත් දකිනවා. සිත් දකින්නේ උන්වහන්සේ දකින්නවා මේ ස්වාමීන් වහන්සේ බරපතලු වැවතකට පත් වෙලා සංගවගෙන ඉන්නේ කියලා ළඟට ගිහිල්ලා බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා දොරෙන් එළියට දානවා. ඒතොර එනම් මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ හිත පිරිසිඳ දකින්න. ඒ කියන්නේ කෙනෙක්ගේ රාග සිතක්ද මේ සකස් වුනේ, ද්වේෂ සිතක්ද මේ සකස් වුනේ, මෝහ සිතක්ද සකස් වුනේ කියලා මුගලන් මහරහතන් වහන්සේට දකින්න පුළුවන්. නමුත් එසේ දැක්කත් මුගලන් මහරහතන් වහන්සේට ඒ සිත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියලා දකින්න බැහැ. දැන් අතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අර පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේටත් කැමැත්ත සකස් වුණා මේක ගන්න.
නමුත් ඒ සකස් වුණා වූ කැමැත්ත තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියලා මුගලන් මහරහතන් වහන්සේ දකින්න බැහැ. දැන් ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ කොතන හරි හිටියානම් ඒ වෙලාවේ උන්වහන්සේ මේ ස්වාමින් වහන්සේලා දෙනමගේ හිත දැකලා කියනවා මෙන්න දැන් මේගොල්ලන්ට හිතක් සකස් වුණා මේක ගන්න ඕනේ කියලා. නමුත් ඒ හිත තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද කියන උන්වහන්සේට බැහැ. ඒක කියන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එතනදී හුදු ක්‍රියාවක් හැටියට තමයි ඒක වෙන්නේ. ඒක නේද අපි කරනවා වගේ ඒක මේක ගන්න ඕනේ මේ පෑග ගන්න ඕනේ කියලා තෘෂ්ණාවක් උන්වහන්සේලාට ඇලීම් ගැටීම් උපේක්ෂාවක් නැහැ. නමුත් ඒ තෘෂ්ණාව තියෙනවද නැද්ද කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒක මුගලන් මහරහතන් වහන්සේට දකින්න බෑ. නමුත් මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් මේක දැන් ගන්න ඕනේ කියලා හිතක් සකස් වුණා කියලා දකින්න. තේරෙනවද? එහෙනම් බලන්න රහතන් වහන්සේ නමක්ගේ ක්‍රියාකාරීත්වය එහෙමනම් අපි සමාජයේ එක එක කෙනාට චරිත සාතික දෙන්න යන ගිහි පිඟුතුන්ලාට ඒක හරිම අනුතුරුදායකයි. මොකද වර්තමාන සමාජයේ ගිහි පිඟුතුන්ලා විසින් චරිත සාතික දීලා මුළු භික්ෂු ජීවිතේම එකම සක්කාය දිට්ඨියක් බවට පත් කරගත්ත ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා. මට දැන් මීට මාසයකට වගේ ඉස්සෙල්ලා මට මතකයි මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ස්වාමින් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. උන්වහන්සේ ඔබ වහන්සේ හොඳටම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක්. ඔබ වහන්සේත් එක ධර්ම සාකච්ඡා පහකට වඩා කරලා තිනවා කිව්වා. මෙහෙමයි කිව්වා උන්වහන්සේ නියත වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වා. දැන් මේ මහත්තෙක් නෝන කෙනෙකුත් එක්ක ඇවිල්ලා මට කියන්නේ. ඒතකොට දැන් මේ මහත්තයා මට කියද්දී මං ගාම කවුද ස්වාමින් වහන්සේ කියලා දන්නේ නැහැ. උන්වහන්සේ නියත වශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් කියද්දී මං ඒ වෙලාවේ දැනගත්තේ මේ මහත්තයා නම් තාම අමූලික සද්ධාව තුල ජීවත් වෙන මහත්තෙක්. තේරෙනවද? මොකද එහෙම නැත්නම් කවදාකවත් අපිට කෙනෙක් පිළිබඳ සාතිකයක් දෙන්න බැහැ. විස්තර කියාගෙන යද්දී මාත් එක්ක පස්වතාවක් ධර්ම සාකච්ඡා කළා කිව්වම මටත් අවශ්‍ය වුණා කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා බලන්න. එතකොට උන්වහන්සේ හැඩරුව කිව්වම උන්වහන්සේ මේ අතේ තියෙන දුරකතරින් අරන් උන්වහන්සේගේ ඡායාරූපේ පෙන්වුවා. පෙන්වුවම මාත් උන්වහන්සේව මං කවදාකවත් දැකලා මගේ භික්ෂු ජීවිතේ පවා ගිහි ජීවිතේවත් මං දැකලා එතකොට බලන්න ඉන්න කොච්චර බොරුවක්ද කියලා තියෙන්නේ කියලා. නමුත් එවැනි බොරුවක් කියලත් අර මහත්තයා මට කියනවා නියත වශයෙන් රහතන් වහන්සේ. එතකොට බලන්න දැන් අර අහිංසක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම පැටලෙනවානේ. නේද? අහිංසක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඉතින් මේ පැටලිල්ල වර්තමාන සමාජයේ මානසික රෝගයක් බවට පත් කරලා තියෙනවා. මානසික රෝගයක් බවට. ඒ නිසා කොතනකදීවත් ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේලා සංඝයා හැටියට දකින්න බුදුරජාණන් වහන්සේට කීකරු වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඉගෙනීමට අදාළව ජීවත් වුණොත් පමණක්. එසම මොනම හේතුවක් නිසාවත් සංඝයා මේ සෝවාන් වෙච්ච හාමුදුරුවෝ මේ සකෘදාගාමි වෙච්ච හාමුදුරුවෝ මේ අනාගාමි මේ රහත් හාමුදුරුවෝ කියලා නම් හඳුන්වන්නේ නැන්නපා. ඒ කියන මොහොතක් මාසා ඔබ නිරතුරුව ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. තේන්න ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේට විතරක් අදාළ වූ දෙයක්. ඔය වැරදි ධර්මයේ නිසා වර්තමාන භික්ෂු සමාජය විශේෂයෙන්ම පන්සල් අතර ওই ප්‍රශ්නේ නැහැ. ආරණ්‍ය සහ කුටි සමාජය බලවත් ආකාරයෙන් සක්කාය දිට්ඨිය වඩා ගන්න ස්වභාවයක් පෞද්ගලිකව මම දැකලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරතුරුව දැන් මේක ආවේ මොකටද මේ? මේ සුලිය කියන තැනට. ඒතකොට සුලිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරතුරුව මේ මිනිස්යාගේ ගහනට අහු වෙනවා. තේනවා? සිව්පසේ ගහනට. තේනවද? සුලිය කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ සිව්පසේ ගහනට. ඇයි සිව්පසේ ගහනට අහුනේ? කාරණා පහක් මෙයා දැන් කරගෙන ආවා. අධ්‍යාත්මික රූපෙට බැඳුනෙත් නැහැ. බාහිර රූපෙට බැඳුනෙත් නැහැ. එනිසා මෙයා පැවිද්දට ආවා. පැවිද්දට ඇවිල්ලා දැන් ආරෂ්ඨාංගික මාර්ගය වඩා ගත්තා. වඩාගෙන එයා මනුෂ්‍ය ලෝකේ තනතුරු දරන්න මනුෂ්‍ය ලෝකේ නායකකම් ගන්න යන්නේ නැහැ. ඒවත් අතහැරියා. ඒ වගේම එයා දැවත දෙවියෙක් වෙන්න බ්‍රහ්මෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා දැන් සුන්දර විදිහට ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ භව නිරෝධයේ දිහාට දේශනා කරනවා. දේශනා කරනකොට මොකද වෙන්නේ? අන්න පිරිස වැඩි වෙනවා. පිරිස වැඩිවීමත් භික්ෂු ජීවිතයකට අනතුරක්ද? ඒ ප්‍රශ්නය මේ විරාමයෙන් අනතුරුව මම යොමු කරන්නේ මහරහතුන් වැඩිමඟ ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. පන්සිල් මලුව. මේ සිරස FM පන්සිල් මලුව අද සිරස FM පන්සිල් මලුවේ මේ ගෙවි යන්නේ අවසන් විනාඩි කිහිපය මහරහතුන් වැඩිමඟ ඔස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබට ලබා දුන් සුවිශේෂී වෙසක් පණිවිඩය කියලා මෙම වැඩසටහන නම් කළත් ඉතාමත් නිවැරදියි. ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවතත් ඇහුම්කන් දෙන්නට සූදානම්. පිරිස වැඩිවීමත්
භික්ෂු ජීවිතයට අනතුරක්ද කියන කාරණය මගේ හිත තුල පැන නැක්කා. ස්වාමීන් වහන්සේ විරාමයට යන්නට කලින් ඉස්මතු කරන ලද දහම් කාරණයක් සමග. ඒ වගේම මේ පිරිස වැඩිවීමත් භික්ෂු ජීවිතයට සිදුවන අනතුරක්ද. ඉන් අනතුරුව සිදුවන දේ ස්වාමීන් වහන්සේකෙන් දැන් අපි පැහැදිලි කරගනිමු. මගේ දොර ඇරලා මගේ ළඟ වාඩි වෙලා පසඟ පිහිටවලා මට වන්දනා කරලා කියනවා ස්වාමින්වහන්ස මේ වාහනේ මම ඔබට පූජා කරනවා කියලා. තේන්න? ඒ කියන්නේ විශාල වටිනාකමක් තියෙන වාහනයක්. නමුත් ඒ අවංකවමයි මේ මහත්තයෙක් කිව්වේ. තේන්න? මොනවද මේ? මේකට තමයි බුදුරජාණන් වහන්සේ සුලිය කියලා කියන්නේ. දැන් මේ සුලිය නිරේතුරව අවසාන තැනදී අපිව කොටි කරන්නා වූ දේ. ඒතොර භික්ෂුවක් හැටියට ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නේ මේකයි. තේන? කොහොමද සතිය සිහි ඇති කරගත්තේ? තේන? ඒතොර මුලින් එයා අධ්‍යාත්මික රූපෙට බැඳුනේ නැහැ. බාහිර රූපෙට බැඳුනේත් නැහැ. ඒ නිසා මෙයා අම්මා තාත්තා අතහැරලා බිරිඳ අතහැරලා දේපල අතහැරලා අන්නේ ආයෙනවා. එයා මේක ලස්සන කරන්න සබත්තු දාලා මාලා දාලා ඔක්කොම කරලා මං ගිහි ජීවිතයක් ගත කරනවා කියන දැන්ට ගියේ නැහැ. ඒ නිසා එයා පැවිද්දට ආවා. ඇවිල්ලා දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයක් වඩනවා. තෘෂ්ණාව සියුම් කරනවා. ඊළඟට යා මනුෂ්‍ය ලෝකේ හදන්න ගියේ නැහැ තනතුරු අරගෙන. ඊළඟට යා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න කියලා ගියේ නැහැ. මේ පස් තැනකම දැන් පරිපූර්ණ වෙද්දී ඔන්න සුලිය එනවා. මේක වර්තමාන භික්ෂු සමාජයේට විශේෂයෙන්ම තරුණ ස්වාමින් වහන්සේලාට ගන්න තියෙන ලස්සන තැන. මේ පහම පරිපූර්ණ කළත් මේ සුලියට අහුනොත් නම් කරගන්න බෑ නැහැ. එනිසා මේ සුලිය කියන තැනදී බලවත් සතිය සිහි ඇති කරගන්න ඕනේ. ගිහි පින්වතුන්ලාට දොස් කියන්න බෑ. ගිහි පින්වතුන්ලා සෑම මොහොතෙම උත්සාහ කරන්නේ තමාගේ තියෙන ධනිය තුලින් උපරිම ආකාරයෙන් පින්කම් සිද්ධ කරගන්න. ඒතොර මේ පින්කම් වලට බාධා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් කියන්නේ නැහැ. අපිට ලෝකේ තියෙන ඉහළම වාහනේ පූජා කළත් ඒක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. වැරදි නෙමෙයි. මොකද පූජා කරන්න කරන්න තමයි ඒගොල්ලන්ට තම ලැබෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ගිහි පින්වතුන්ලාට ඒ කටයුතු කරගන්නවා වගේම අපේ ආරක්ෂාව අපි සුලියට අහුවෙලා නැතු වෙන්නේ. එතනදී සතිය සිහිය මේ කාරණා පහෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සුලිය පනවන්නේ එක. මෙතන තමයි බලවත්ම තැන. අපේ භික්ෂු සමාජයේ යම් ස්වාමින් වහන්සේ කෙනෙක් පිරිහීමටපත් වුණා නම් මෙතන තමයි පිරිහුනේ. සුලියට අහුණා. ඒ නිසා නිරේතුරුවම මෙතනදී ගිහි පින්වතුන්ලාගේ අතේ එක වචනයකවත් වරද්දා අනේ වාහනේ පූජා කරපු මහත්යාගේ එක කොතනකවත් දශමයක වරද්දා නැහැ. ඊටත් ඉස්සෙල්ලා මට අවුරුද්දේ මට මතකයි මෙතෙන්ට මහත්තුරු දෙන්නෙක් ගෙව්වා තවත් මේ රටේ මින ධනවත් කෙනෙක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවශ්‍ය වාහනේ කුමක්ද කියලා විතරයි ඇහුවේ. මට කියන්න තිබ්බ වාහනේ කියන්නේ විතරයි. ඒ කිව්ව වාහනේ මට ලැබෙනවා. ඉතින් මං කිව්වා මාත්‍යෝ ඒවා අපිට කැප නැහැ. ඒවා අපිට කැප නැහැ කියලා. මොකක්ද මේ සුලිය? එනිසා භික්ෂු සමාජය වේවා ගිහි සමාජය වේවා මේ සියල්ල වඩාගෙන ඉස්සරහට යනකොට කොටු වෙන භයානකම තැන තමයි මේක. කොටු වෙන භයානකම තැන. එනිසා ගිහි පින්වතුන්ලා කොච්චර වියදම් කරලා පින්කම් කරන්න ඒවා අඩුවක් කරන්න එපා. නමුත් භික්ෂුන් හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ මේ සුලිය කියන කාරණේ හඳුන ගන්න. ඒතොර මේ සුලියනුත් දැන් එයා බේරුණා. තේන්නාද? දැන් සුලියනුත් බේරුණා. එයා දැන් කීයකින් බේරුණාද? අධ්‍යාත්මික රූපෙන්, බාහිර රූපෙන්, නිරතුරුම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවා. තෘෂ්ණාවට කොටුනේ නැහැ. මිනිසුන්ගේ ග්‍රහණයට අහුනේ නැහැ. නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුනේ නැහැ. දැන් සුලියනුත් එයා බේරුණා. තේන්නාද? ඒ කියන්නේ සිව්පසේනුත්
එයා බේරෙනවා. හයවෙනි කාරණේ කියනවා මේ දර කොටය දැන් හොඳටම පිඟිලානේ තියෙන්නේ. ගොඩාක් දුර ගහගෙන නැහැ. මුහුද කිට්ටුවටම දැන් ඇවිල්ලා තියෙන මුහුද පිනිපිනි සෝවාන් ඵලයේ පිනිපිනි තියෙන්නේ. මුහුද කිට්ටුවටම ආවා දැන් මොකද වෙන්නේ මේ දර කොටය පිඟිලා නිසාම කෑලි කුඩු වෙලා යන්න පුළුවන් කියන විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂුව පංච නීවරණයට කොටු වෙන්න පුළුවන්. අවසානයේදී බුදුරජාණන් වහන්සේ පංච නීවරණය තමයි එතනදී කියන්නේ. තේනවද? සප්තබොජ්ජංගයන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙන්න පුළුවන් කියනවා. තේන්න? පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ කියන්නේ ආ නිරතුරුවම සප්තබොජ්ජංගයන්ගෙන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙලා ඒ හේතුව නිසා විනාශ වෙන්න පුළුවන්. එහෙනම් අවසානයේ මේ මාර්ගය වඩාගෙන ගිහිල්ලා අපි අවසානයේ කුමක්ද බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්වන්නේ සප්තබොජ්ජංග. එතකොට සප්තබොජ්ජංග තුලින් තමයි ඒ සප්තබොජ්ජංගයත් අනිත්‍යභාවය දැකලා මේ දර කොටේ මුහුදට වැටෙන්නේ. තේන්නාද? ඒ නිසා මේ නෝනා නිරතුරුවම ඔබතුමිය මගෙන් ඇහුවේ මේ කාරණයේ උදෙසා සතිය 100 ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ. මේ සතිය 100 මෙන්න මේ කාරණා හයක් පසු කරගෙන තමයි අපි ඇති කරගන්නේ. ඇති කරගත්තොත් තමයි අපි නිවන කියන මේ උතුම් සයුර කියන සාගරය කියන තැනට මේ දරකොටේ ගලාගෙන යන තැනට සලස්සන්න පුළුවන්. ඒ නිවීම සැනසීම ලබා ගන්නට උත්සාහ කරන ඔබ සියලුම දෙනාගේ ඒ සියලුම උත්සාහයන් ත්‍රිවිධ රත්නේ ශක්තියෙන් साक्षात वेवा इष्ट वेवा किया सिरसे फेम पांसिल मलुए अपी हदवतीन्म प्रार्थना करनवा मेटी कलय इक्मनीन बिंदेनवा बिंदेन वेडिवेला वाक्यान्ने ने एक पारन बिंदेन पुलुवान दुर्वल मिनिस्सुत एवा की ए आय गन्ना तीरन शक्ति मतने केटी कालय कीन्म बिंदेनवा एहम हितक नेवे बिंदेन बेरी शक्ति मत हितक एति करगन्न ए शक्ति मत हितिन निवन अरमुनु करगेनम कटियुतु करन्न ඔබගේ ඒ සියලුම කාර්යයන් උතුම් නිවන පිණසම හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම සාකච්ඡාව අසා සිත්ති දරාගෙන එය ක්‍රියාත්මක කරන්නට අදිෂ්ඨාන කරගත් ඔබ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපත් සමග මේ සත්කාරයේ සිටින සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. මහරහතුන් වැඩිමඟ ඔස්සේ අපට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප වෙනුවෙන්ම කැප කළ ඔබ වහන්සේගේ ජීවිතය ත්‍රිවිධ රත්නේ අනුහසින් ආරක්ෂා වේවා කියා අප සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන ධම්කඳ විඳගන්න. පන්සිල් මළුව